අයිබෝවන්න දුවේ පුතේ දනමයි පොන්චලාගේ නාලිකාවට පුතා දුවලා ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. වසරෙන් ශ්‍රේණියේ 17 වෙනි පාඩම තමයි දිරියෙන් දිවිය දිනු ජීවක. ඉතින් අපේ දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලෙදී සිටපු වෛද්‍යවරයෙක් තමයි ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් තමයි ජීවක කියන වෛද්‍යවරයා. ජීවක වෛද්‍යවරයා තමයි පුතේ රාජකීය වෛද්‍යවරයා වන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේට පවා යුතකම් කළ බව අපේ ත්‍රිපිටක පොත්පත්වල සඳහන් වෙනවා. දුවේ පුතේ ඉතින් අපි බලමු සමාගයේ මෙම කතාව කොහොමද කියලා. දඹදිව යුගයේදී මයුරපාද පරවෙනාධිපති බුද්ධපුත්‍ර හිමියන් ලියූ පූජාවලි නම් ග්‍රන්ථයේ යන ජීවක කුමාරයාගේ කතාව ඇසුරෙන් මේ පාඩම සකස් කර ඇත. ඉතින් අපේ ඉතිහාස සාහිත්‍ය යුග තියෙන පුතේම සාහිත්‍ය යුගවලදී අනුරාධපුරන් නරු දඹදෙණි කෝට්ටේ මේ අදිවාසීන් අපේ රාජධානි තියෙනවා. ආසිත කාලෙත් තිබුණා රජවරුන්ගේ එක එක රාජධානි. ඒ වගේ මේ වගේ තිබුණා සාහිත්‍ය යුග හැටියට නංගල තිබුණා. ඉතින් ඒ සාහිත්‍ය යුගයේදී තමයි ස්වර්ණමය අවධියක් හැටියට තමයි සාහිත්‍ය පොත්පත් වැඩි ප්‍රමාණයක් ලියන යුගයක් හැටියට තමයි දඹදෙණි යුගය හඳුන්වන්නේ. මේ දඹදෙණි යුගයේදී මෞරපාද පිරිවෙනේ අධිපතිතුමා තම හිටපු දහනිය තමයි බුද්ධපුත්‍ර හිමියන් තුමා ලිපු ග්‍රන්ථයක් තමයි පූජා විදිහ කියලා කියන්නේ. එහි දැක්කෙනවා ජීවකතුමාගේ යුගයේ කතා ඇසුරින් නැත්නම් මම ත්‍රිපිටකයෙන් පුටා ගන්න ලද කතාව තුමන් විසර කරලා තමයි මේ පූජාවලිය කියලා ග්‍රන්ථයේ ඉලා තියෙන්නේ. බලමු මේ කතාව. කැපවීමෙන් හා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වලදී සිටි ජීවිතය සාර්ථක කරගත් චරිතයක් ජීවක චරිතය හොරාගත හැකිය. එම චරිතයෙන් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශ විමසා බලමින් මෙම පාඩම කියමු. ඒ වගේම ත්‍රිපුතේ අතීතයේ සිටියේ වගේ තම අමාරුවෙන් අධ්‍යාපනය ලබලා ජීවිතයේ ජයගත්ත උදවිය වර්තමානයේ ඉන්න පුතේ. ඉතින් මේ නිසා ඔබත් උත්සාහ කරන්න අධිෂ්ඨාන කරගන්න. සමාජ පැමිණෙන බාධක කරදර කම්කටොළු වලට නොබියව මුහුණ දෙමින් තමගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන ගොස් මේ ජීවිතය ජයගන්න. මේ පුතේ ඉතින් කතාව කියමු. දඹදිව රජගහනුවර ජීවක නම් කුමාරයෙක් විසීය. වයස අවුරුදු 8ක් පමණ වූ කල ඔහු මෙසේ සිටියේය. මාගේ අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට නම් හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතුය. කිසිවෙකුට හිංසාවක් සිදු නොවන යහපත සිදු කළ හැකි විශේෂයක් හැකි විෂයක් ඉගෙනීම සුදුසුය. ඒ අනුව මිනිසුන්ට උපකාර කළ හැකි වෛද්‍ය ශාස්ත්‍රය අදාළ යුතු බව ඔහු තීරණය කළේය. සිංදුයි පුතේ මෙම කුමාරයා අවුරුදු 8න් තමයි හිතන්නේ තමාගේ ජීවිතය සම්බන්ධව. සිංදුයි පුතේ පුතාලට දෙමාපියන් කන්නට අඳින්න ලබා දෙනවා. ඉතින් අපේ වර්තමානයේ තාක්ෂණික මෙවලම් වලට පුතාලා දුවලා වහලු නොවි තාක්ෂණ මෙවලම් තමුන්ගේ වහලෙක් ලෙස සිතාගෙන විශේෂම කම්පියුටර්ස් වගේම ජංගම දුරකථන ත්‍රියන්ත්‍ර වගේ දේවල් තමයි පුතාලට විශේෂම බලපෑම් වන්නේ. ඉතින් ඒවා ප්‍රමාණ දැනගෙන ඒවා පාවිච්චි කරන්න පරිහරණය කරන්න නිවැරදිව පරිහරණය කරන්න දුවේ පුතේ. එතකොට පුළුවන් පුතාලට ජීවිතේ ජය ගන්න. ඉතින් මෙතුමා ඒ වගේ තීරණය කළේ ඉතාම සමාජයට යහපතක් වන රැකියාවක් තෝරගැනීමට. එම නිසා තමයි මෙතුමා තෝරගන්න තිබුණේ මේ වෛද්‍ය ශාස්ත්‍රය. ඉතින් වගේ ප්‍රඥාවක් ඕනට තිබුණා, දැනුමක් තිබුණා. මේ නිසා මිනිසුන්ට උපකාර කළ හැකි ශාස්ත්‍රයක් තෝරගත්තා. ඒ අනුව මිනිසුන්ට උපකාර කළ හැකි වෛද්‍ය ශාස්ත්‍රය අදාළ බව තීරණය කෙරුවා. එකල අධ්‍යාපන ක්‍රම වූයේ ගුරු ගෙදර නිවාසිකව ඉගෙනීමයි තිබුණේ. වලහල් දිනවා තක්ෂිලාවේ දිසාපාමොක් ආචාර්යවරයා ගැන. ඉතින් ඒ කාලේ අද වගේ පාසල් තිබුණේ නැහැ. එකම ප්‍රදේශයක නැත්නම් රටකද හිටියේ එකම ආචාර්යවරයෙක් තමයි. ඉතින් අධ්‍යාපනය ලැබීම හැකියාව තිබුණේ විශේෂයෙන්ම රජ පවුල්වල දරුවන්ට, සිටුවරුන්ගේ දරුවන්ට. ඉහළ ධනයක් තිබුණාට පමණයි තිබුණේ. සාමාන්‍ය අයට අධ්‍යාපන ලැබීම හැකියාව තිබුණේ නැහැ. නමුත් අවස්ථාවක් තිබුණොත් එයා අත්හිරවනම් හොරත් එම හැකියාව සකස් ගැනීමට මෙමුදල් ලබාගෙන අධ්‍යාපනය ලැබීමේ ක්‍රමය එකලත් තිබුණා. පුතේ තින් තක්ෂිලා නුවර දිසාපෝමක් ඇඳුරුතුමා වෙත ගිය ජීවක වෛද්‍ය
සාස්වේ ගැනීමට ඇති උමනාව කියා පැවීය. ආචාර්ය භාගය සඳහා තමා අද මුදල් නැති බැවින් ගුරුතුමාට සහාය විවින්න ගැනීමට අවසර පැතිය. අවුරුදු ගණනක ගුරුවරයාගේ ගෙදර නේවාසිකව ඉන්නට ඕනෑ තන් ලොකු තන් සිප ලබා දෙන සානයක් වෙනවා. ඉතින් ඒ වගේ නරතු කොටයුතු සඳහා ඒ වගේ මුට ආහාර පාන සඳහා මේ සෑම දෙයක් සඳහාම මිලමුදලු අවශ්‍යව තිබෙනවා. ඉතින් හැම කෙනෙම ඒ වගේ මිලමුදල් ලබා දිය යුතුයි. මොකද එම ගණින් ක්‍රියාවලිය රජයේ මැදිහත්වීමකින් තොරවයි පැවති එම ආචාර්යවරයාට අනුව. ඉතින් නිසා මුදලක් අවශ්‍ය වෙනවා. නමුත් ජීව කුමාරයට මුදල් තිබුණ හැම නිසා ආචාර්යවරයාගේ ඔහු ඉල්ලුවක් කරා ගෙදර දුරේ නැත්නම් ඔහුගේ ශිල්පහලේ වැඩ කටයුතු කරමින් ඉගෙනීමට සඳහා ඉතින් දිසා පාමුක් ආචාර්යවරයා වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනීමට එකඟ වුණා. ඒ අනුව තුමාට ජීවක සත් අවුරුද්දක් ගතය. නමුත් අද වගේ දවස් කීපයක් නෙමෙයි අපිත් පාසලක සාමාන්‍ය පෙළ විෂය සඳහා අවුරුදු 11කුත් උසස් පෙළ විෂය සඳහා අවුරුදු 13කුත් කැප කරනවා. මේ වගේ මේ අංකසි විසියක් ඉගෙනීම සඳහා මේ විදියට පුතේ අවුරුදු ගණනක් කැප ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගුරුවරයාගේ ගෙදරට වෙලා ඊට පස්සේ තමයි අපි ශිල්ප ශාස්ත්‍රය හදාරලා නිම කරලා තමයි නැවත තමුන්ගේ දුවාපියන් බැලීමට ගිහි කල ගියේ. ඉතින් මේ අවුරුදු හත අවසානයේ ජීවකයාගේ දැනුම පරීක්ෂා කිරීමට ගුරුතුමාට අවශ්‍ය විය. ඔහු ජීවකමතා මෙසේ කිව්වා. ඉතින් පුතේ ශිල්ප ශාස්ත්‍රය හදාරලා අද කාලේ නම් අපි ලිඛිත පරීක්ෂණ තිබෙනවා. එදා කාලේ බොහෝ විට තිබුණේ ප්‍රායෝගික පරීක්ෂණ නැත්තම් ඔහුගේ ශිෂ්‍යයාගේ දැනුම පරීක්ෂා කර බැලුවේ පුතේ ප්‍රායෝගිකව ඔහුට යමක් කිය හැකිද කියලා. ඒක තමයි පුතේ විශිෂ්ටම ක්‍රමවේදය. ඉතින් අද වගේ අපේ දැනුම පමණක් මේ එකල පුතේ අපේ දැනුම අපේ ආකල්ප අපේ කුසලතාවයන් හරියටම මිනීමට දෙකීමට හැකි පරීක්ෂණ තමයි මෙම ප්‍රායෝගික පරීක්ෂණ. බලමු මේ පරීක්ෂණ මොකක්ද කියලා. ඔබට සත් දින හතරක් දෙමි. ඔබට දින හතරක් දෙමි. මේ නුවර සතර වාසල් දොරින් නික්ම යොදුන් හතර බැගින් යන්න. ඉතින් මෙම ජීවක වෛද්‍යරයා අනගර සිටිනවද ආචාර්යවරයා දින හතරක් දෙනවා කියලා කියනවා. මෙම නුවර තිබුණා දුරවල් හතරක් නැත්නම් හතර දෙසාට යන තිබුණා. ඒ කාලේ තිබුණා දුරවල් හතරක් කියලා වාසල් දුරට කියලා. ඒගින් යතුන් හතරක් යන කියනවා. යතුනක් කියලා කියන පුදු අපි සාමාන්‍ය කියනවා. සතපුම් හතරක් කියලා යතුනක් යතුනක් සතක්ම 16ක් කියලා කියනවා. සතපුම් 16ක්. ඉතින් ඒ වගේ යතුන් හතරක් යට යන කියනවා. ගිහිල්ලා එහෙ බලන්න කියනවා. බෙහෙත් පෙළැටියට ගත නොහැකි ඒකොසුන් බෙහෙතක් සඳහා ගත නොහැකි පුලක් මලක් පොත්තක් අත්තක් පලයක් කොලයක් සොයාගෙන එන්න කියලා කියනවා. බෙහෙතකට ගත නොහැකි යමක් තිබෙනවා නම් විශේෂයෙන්ම සාක්කය කොටසක් පෙළැටියක් එහි යමක් සොයාගෙන එන්න කියලා කියනවා. ඉතින් බෙහෙ සඳහා එහෙම එකල දාගත්ත පුතේ මේ සාක වර්ග මේ මල් පොතු අතු පල ඒ වගේම කොළ මුල් මෙහෙම දෙයක්ම දාගත්තා. ඉතින් ඌට කිව්වේ ගත නොහැක් දෙයක් සොයාගෙන කියලා. ගුරුතුමාගේ උපදේශයේ පරිදි ජීවක බෙහෙත් සඳහා ගත නොහැකි යමක් සෙවීමය. එහෙත් මෙම වෑයම නිෂ්ඵල විය. ඔහු යරිතුමාද පැමි ආවේය. ජීවක ගියාවේ බෙහෙත් හොයාගෙන විතර ගත නොහැකි කිසියම් පැලැටියක් තිබුණ හොයාගන්න. නමුත් ඌට හොයා ගැනීමට නොහැකුණා. ඌ නැවත ගුරුතුමාට ආවාවිලා කියනවා. ගුරුතුමනි, මේ ලෝකයේ බෙහෙත් වලින්ම මව ඇතිසේය. ඖෂධ කලයක් වැනිය. දින හතරේම සෙව්වත් බෙහෙත කරගත නොහැකි මුලක් මලක් පොත්තක් අත්තක් ඵලයක් පොලයක් සොයාගත නොහැකි විය. ජීවක නිසා පාමක අනුරුතුමාට කියේ. අර කියනවා ගන්න දෙයක් නැහැ. හැම දෙයක්ම තියෙන බෙහෙත ගන්න දෙයක් කියලා කියනවා. අනුරුතුමා බෙහෙවින් සතුටටපත් විය. ඔබ දැන් වෛද්‍ය ශාස්ත්‍රය හොඳින් ඉගෙනගෙන අවසානයේ නැවත ඔබගේ රාජ්‍ය වෙත ගොස් ජීවත් වීමට සුසු කාලය පැමිණ ඇත. එසේ ප්‍රකාශ කළ තුමා අතරමඟදී අවශ්‍ය විය හැකි උපකරණ ද සපයා තම ශිෂ්‍යයාට සමුදුන්නේ. ජීවක සිය ගුරුතුමාට කුදක්ඥව පළකොට රජගහ නුවර බලා පිටත් විය. ඉතින් තුමා ශිෂ්‍යයාට අවශ්‍ය කරන ඉවල් ලබා දුන්නා. ඉතින් අද වගේ වාහන තිබුණා එදා කාලේ පුතේ පයින් තමයි ගියේ. සෑහෙන දුරක් හැරට තිබුණා. මේ සාවුට අවශ්‍ය කරන දේවල් ලබා දුන්නා. ඉතින් ගුරුතුමාට වැඳලා කරලා මෙම ජීවක වෛද්‍යවරයා පිට වෙලා ගියා ගුරුතුමාගේ රජගහ නුවර බලලා. ජීව කුමාරයාගේ ගමන් මග අතර සාකේත අපි කියනවා සවැත් නුවර කියලා. සවැත් නුවර නම් වුණා මෙම සාකේත නුවර. සවැත් නුවර මහත් වූ සැප සම්පත් ඇති සිටුවර. ගුගේ දේවියට තද බල හිසේකයක් කුමක් තිබුණේ. අවුරුදු හතක් තිස්සේ මේ හිසරුජාවෙන් පීඩා විඳීම නිසා ඇය සිටියේ මහත් කලකිරීමනේ. වෛද්‍යවරුන් ඇයගේ ශීර්ෂාබාධය නැත්නම් හිසයාබාධය කියන එක ශීර්ෂාබාධය කියලා කියන්නේ
සුව කිරීමට උත්සාහ කළදය අසාර්ථක වී තිබිණේ. ඇයට ජීවිතය පවා එපා වී තිබිණි. මේ සියලු තොරතුරු දැනගත් ජීවක කුමාරයාට තමාට සිටු දේවියගේ ව්‍යාධිය ව්‍යාධි කැම්පතිය ලෙඩේ අසනීපී රෝගය කියන එකයි සුව කළ හැකි බව දන්වා යව්වේ. ඉතින් ජීවක වෛද්‍යවරයාට මේක ආරංචිනවා. ඔහු පළොණියක් යව්වා සුද්ධ දේවියගේ හිසරුදාව සුව කළ හැකි බව. සිටු දේවිය ජීවක වෛද්‍යවරයා පිළිබඳ තොරතුරු විමසා බැලුවාය. ජීවක වෛද්‍යතුමා ඉතා ලාබාල බව ඇයට දැනගන්න ලැබෙන සිටු දේවිය සිනා පහළ විය. මෙයා ඉතා වයසාරු කෙනෙක් වෛද්‍යවරයා. ඉතිම නිසා මෙයාට සුව කරන්න නොහැකි කියලා හිතා සිටු දේවිය සිනහ පහළ කළලු. මේ රටේ ප්‍රසිද්ධ වෛද්‍යවරුන්ගෙන් පැමිණ ප්‍රතිකාර කළද එහින් ප්‍රතිඵලයක් අතු වේ නැත. මේ පුංචි දරුවා මාගේ හිස උදා සුව කරන්නේ කෙසේද යයි පවසා ඌට බඩගිනි. ඇත්නම් සිටු මැදුරෙන් බත් ඉල්ලාගෙන කා තවත් අවශ්‍ය දේ ඇත්නම් ඉල්ලාගෙන ආපහු යන ලෙස දන්වා යව්වාය. ජීව කුමාරයා ඒ අසා මෙසේ පැවසීය. ඉගෙනීමට බාලයේ වැඩිහිටියාය කියා වෙනසක් නැත. මම වෛද්‍ය ශාස්ත්‍රය දනිමි. මාගේ වයසින් බලක් නැත. සිටුකු දීපයගේ හිසරුදාව සුව කර මිස නොයමි කියලා මෙයා කියනවා. ඉතින් බලන්න මොන තරම් කැපකිරීමක් මගේ ශාස්ත්‍රය ගැන විශ්වාසයක් තිබුණද කියලා දුපුසේ. ඒ කල ඉතින් සිටු දේවිය ජීවක කුමාරයාගේ මේ වචන අසා මහා සතුටටපත් වී ඔහු තමන් හමුවට කැඳවුවාය. විස්තර විමසුවාය. ජීවක කුමාරයාට අවශ්‍ය පහසුකම් සැපවුවාය. ජීවක වෛද්‍යතුමනි මාහට අවුරුදු 7ක් තිස්සේම නිින්දක් නැත. ඒ නිසා හිසරුදාව සුව කර එක් දවසක් හෝ නිදා ගැනීමට සැරසුම වේ කියලා කියනවා. ජීවක දෙතායික් මනින් හිසරුදාවට සුව කළ කර්මය කියා බෙහෙත් කිරීම ආරම්භ කළේ ඔහු ගිතෙල් ස්වල්පයක් කින්වාගෙන ඒවා තවත් අවශ්‍ය සමග මිශ්‍ර කර තෙලක් සින්දේය. ඒ තෙල් සිටු දේවගේ නාසයෙන් ඇතුළු කළේය. තෙල් උරා ගැනීමත් සමගම එයින් කොටසක් ඉසට ගියේය. ඉදිරි කොටස මුඛයට ඇතුළු විය. මුඛයට ඇතුළු කොටස සිටු දේවි බිමට දැම්මාය. අනතුරු ඇය තම සේවිකාව කැඳවා මෙසේ කීවාය. සේවිකාවනි මේ බිම ඇති තෙල් පුළුන් පොකව ආරක්ෂාකාරීව තබන්න. ජීවක කුමාරයාට මේ පිළිබඳව කුතුහලයක් ඇති විය. සිටු දේවිය මහත් ලෝභ ඇති චරිතයක් විය හැකියි සිටුවාය. ඉතින් හරිතුන මෙයා ටිකක් ලෝභ කෙනෙක් කියලා මේ ජීවක වෛද්‍යවරයාට. ඊට පස්සේ එහෙන් ඔහු කලකිරීමට පත් වුණා. මෙව සිටුවරයා ජීවක වෛද්‍යවරයා සිටු දේවියට ජීවකතුමාගේ සිටු කාරණය වැටහිනි. එම නිසා සිටු දේවිය ජීවකමතුවාය. සිටු දේවියට මේක තේරුණා. එම නිසා ජීවක වෛද්‍යවරයාට මෙතන මෙහෙම කියනවා. දරුව අසීරුවෙන් සම්පත් උපේන ආකාරය දනිමි. එසේම සම්පත් වියදම් කරන ආකාරය දනිමි. එහෙන් කරුණ ඒවා විනාශ කරන ආකාරය නොදනිමි. බිම වැටුණු තෙල් පුරුණු වල පොගවා තැබූ කල එහින් ප්‍රයෝජන ගත හැකිය. ඒ තෙල් පහන් දැල්ලීමට ගත හැකිය. නැත්නම් කෙනෙකුගේ අත පහේ ගෑම හැකි කියලා කියනවා. ඉතින් අපි දන්නවා ඒ මිලමුදල් සම්පත් වෙනවා රසා කරා දුවේ පුදුමගේ දෙමාපියන්. ඉතින් ඒවා නිකරුණ විනාශ කරන්න හොඳ නැහැ. ඉතින් බලන්න මේ සිටු දෙවිය කොනතරම් අර පරිසමෙන්ද මේවා කරන්න කියලා. නමුත් ඒක අපි ලොබ ගමන වේ කියන්නේ. අපි කියන්නේ එකට අර පරිසම කියලා. ඉතින් ඔහු කියනවා මේවා තබන්නේ මොකක් හරි ප්‍රොජෙක්ට් ගන්න පුළුවන් පාරක් ගල්වන්නට. ඒ කාලේ අපි ලයිට් තිබුණේ නැද කාලේ වගේ. නැත්නම් කෙනෙකුගේ අතේ පය ගන්න මේ විදිහ ගන්න පුළුවන් කියලා සිටු දෙවිය ජීවක වෛද්‍යවරයාට කියනවා. ජීවක කුමාරයා සිටු දෙවිය කියූ ද කරුණු අසා හිතා සතුටටපත් වුණා. සිටු දෙවියගේ හිස ගැලූ තෙල් නිසි ආකාරයට උරා ගැනීම හේතුවෙන් ඇයගේ හිසරුදාව සුව වුණා. සුව විය. හත් අවුරුද්දක් තිස්සේ පීඩා විඳි රෝගයේ සුව වීම නිසා සිටු දෙවිය ඉතා සතුටටපත් වූවාය. අය ජීවක කුමාරයාට සූති කර තෑගී භෝග විශාල ප්‍රමාණයක් නමු ආය. ජීවක කුමාරයාද මහා සතුටින් තම නෑහිත මිතුරන් මුණ ගැසීමට සඳහා රජගහ නුවර යනට විය. ඉතින් අපි බලමු නම් මේ කතා මේ තිබෙන වචන මොනවද කියලා. තෙරුම් පැහැල් කර ගන්නවා. නේවාසී කියලා කියන්නේ වාසය කරන ස්ථානය. ආචාර්ය භාය කියන්නේ ගුරුවරයා කියන පඬුරු. ඇඳුරුතුමා කියන්නේ ගුරුතුමා. නිෂ්ඵලයි කියන්නේ ප්‍රයෝජනක් නැහැ කියන එකයි. උදක්ෂතාව කියන්නේ කළ උපකාරට සැලකීම නැත්නම් ප්‍රශංසා කරනවා. ශීර්ෂාබාධය කියන හිසේ ආබාධ කියන එක ව්‍යාධිය කියන රෝගය අසනීපය ලෙඩේ කියන එකයි. ඖෂධ කියන බෙහෙත් පුතේ ශාස්ත්‍රය කියන්නේ විෂය ශිල්පය කියන කාරණය. අපි හිරං බලමු අවබෝධය ප්‍රශ්න පිළිතුරු පළවෙනි ප්‍රශ්නය. ජීවක කුමාරයා වෛද්‍ය ශාස්ත්‍රය ගැනීමට ගියේ කාලඟකට කියලා කියනවා. තක්ෂිලාපි දිසාපාමුක ආචාර්යවරයා තමයි ගියේ. දෙවෙනි කාර ප්‍රශ්නය. ජීවක කුමරු තම ගුරුවරයාට සහාය වෙමින් සිප් සතර හැදෑරීමට අවස්ථාව පැදුවී ඇතිවේ ඇයි කියනවා. තමාට දීමට මුදල් නැති නිසා නැත්නම් ඔහු අත මුදල් තිබුණේ නැති නිසා තමයි ඔහු ගුරුවරයාගේ සහාය පැතුවේ. ඊට පස්සේ ගුරුතුමා ජීවක හොඳින් වෛද්‍ය ශාස්ත්‍රය හදාර ඇති දැයි පරීක්ෂා කිරීමට කළේ කොහොමද කියලා අහනවා. මොකද කළේ කියලා අහනවා. දෙහය තලට ගත නොහැකි
වැලෑටියක් සොයාගෙන එන්නට කියලා උට දින හතරක කාලයක් ලබා දුන්නා. හතරවෙනි ප්‍රශ්නයේ සාකේත නුවර ජීවත් වූ සිටු වරයාගේ දෙවිවිට වැළඳී තිබූ රෝගී කුමන්ද කියනවා අපි කියන හිසේකයක් කුමක් නැත්නම් ශීර්ෂාබාධයක් කියලා. පස්වෙනි ප්‍රශ්නයේ සිටු දෙවි තම මුඛයෙන් බිමට දැමූ තෙල් ආරක්ෂා කරන්න යයි සේවිකාට කිව්වයි කියලා අහනවා. නැත්නම් ඒක තිබුණ අර පිරිමත්ම සඳහා නැත්නම් එහි පෝජනයට ගැනීම සඳහා තමයි ඔහු කිව්වේ. පහත් දැක්කින වචන උදා වාක්‍යයක නිර්මාණය කරන්න කියන ඉතින් පුතාලා පුළුවන් මේ වචන වල වාක්‍ය ලියන්න අපි උදාහරණ දාලා තිනවා. ඖෂධ කියන වචනයට සියලුම පළාටි ඖෂධ සඳහා යොදා ගනී. ඉතින් මේ ඖෂධ කියන වචනය විතර තියෙනවා. ඉතින් මේ වගේ පුතාලට පුළුවන් මෙම වචන විදලා පුතාලට කැමති පරිදි වාක්‍ය නිර්මාණය කරන්න. නිවාසිකා ගාරයට ළමයි පැමිණෙති. ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම මතු භෝජනට ගත හැක. ශීර්ෂාබාධයක් දෙවියට වැළඳුනාය. මතු ප්‍රයෝජන සඳහා අපි මේ මුදල් ඉතුරු කරමු. මේ විදිහට පුතාලට පුළුවන් කැමති විදිහට මේ වාක්‍ය දාලා ලියන්න පුළුවන්. මේ වචන වාක්‍යක මුල මැද අග කැමති විදිහට වෙලා පුතාලට මේ වාක්‍ය ලියන්න පුළුවන්. පැවරුම් තියෙනවා පුතේ රෝගීන් උපකාර කිරීම වැදගත්කම යන මාතෘකාවට දේ පන්තියේ දී කතාවක් කරන්න කියලා ඉතින් පුතාලට අගිරි හැකියාව වර්ධනය වෙලා තිබෙනවා. ඉතින් පුතාලට පුළුවන් මේ ඇස්ටේට් දේ කතාවක් ගොඩනගන්න, කතාවක් ලියන්න, කතා කරන්න පුළුවන්. දෙවන ප්‍රශ්නය උගතමනා ශිල්පයමයි මතුරැකෙන මේ මාතෘකාව යටතේ වාක්‍ය රචනයක් ලියන්න කියනවා. අපි පුතාල රචනාවක් සම්බන්ධයෙන් කලින් කියලා දුන්නා වාක්‍යයක රචනාවක මුල මැද අග කල්ප ගන්නට ඕන. උගතමනා ශිල්පයමයි කියලා කියන්නේ අපේ ශිල්ප ශාස්ත්‍රයේ. ඉතින් අපි ඒක හැඳින්වීමක් කරන්න ඕන. ශිල්පය කියන්නේ මොකද්ද? අපි කොහොම ශිල්පී කරගන්නේ? මොකටද කියලා අපි දෙවෙනි කාරණය පැහැදිලි කරන්න ඕන. අපි කොහොමද ඒකෙන් ප්‍රයෝජන ගන්නේ කියන කාරණය පැහැදිලි කරන්න ඕන. විට පුරුදු පුරුදු අපිට මේ වාක්‍ය රචනය නිවැරදි ලියන්න විදිහට මාතෘකාව බෙදාගෙන අපි කලින් ගිය වගේට වාක්‍ය වල උක්තාඛ්‍යාත නිවැරදි කරගෙන විරාම ලක්ෂණ නිවැරදිව තබාගෙන වගේම වචන වල තිබෙන නලන ભેදය ව්‍යාකරණ රැගෙන ඕන. අක්ෂර විඤ්ඤාස කරගෙන බලන්න පුළුවන් කුඩා රචනයක් ලියන්න. තුන්වෙනි ප්‍රශ්නයේ පහත මාතෘකාවල එකක් තෝරාගෙන ඔබේ අදහස ඉදිරිපත් කරන්න කියන මා රෝගියෙකුට උපකාර කළ අවස්ථාවක්. රෝගී තැනැත්තෙකු වෙනුවෙන් අප කළ ආකාරවට කළ හැකිදී දැන් පුතේ අපිට පුතාගේ පරිකල්පන චින්තනය දෙනවා. පුතාලට හිතන්න පුළුවන් ඉතින් ඉස්සලාම පුතා හිතන්න කොහොමද කරන්න කියලා, මොකක්ද අපි කරන උපකාරය කියලා තමුන්ගේ එම හිතර තමයි පුතේ අපි මේ අදහස් දක්වන්නට ඕන, ලියන්නට ඕන. ඉතින් පුතාලා එම ක්‍රියාවලිය සිදු කරන්න විතරම ප්‍රශ්නයක් දිහා බලලා ඉගෙන හිතන්න. මොනවද මේකට අන්තිම කරුණු ඉතින් පිළිගස්ස ගන්න. ඒ වගේම පොඩි සටහනක් ලියා ගන්න ඉන්න අනුර තමයි පුතේ තමුන් ලියන රචනාව මාතෘකාව කතාව ගොඩනගන්නට ඕන. පුතාලා අන්න ඒ අභ්‍යාසයත් පුරුදු වන්න. ඉතින් දුවේ පුතේ අපගේ පාඩම අවසානයි. අපි අලුත් පාඩමකින් හැමෝම පුතාලට ජය සතුට ලැබේවා කියලා අපි දනුවයි පුංචිලාගේ නාලිකාවෙන් ගිරිනවා. ඔබ මේ සූදී